සුබදෙස් සම්පන්න පින්වත්නි, මේ පින්වත් ආයත මේ ප්‍රතිමයෙන් අප කියලා දුන්නා අනුපස්සනා භාවනා ක්‍රම අටක් ගැන කරුණ. අනිත්‍යානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්මානුපස්සනාව, නිබ්බිදානුපස්සනාව, විරාගානුපස්සනාව මතකනේ නිරෝධාන ප්‍රශ්නාව පටිනිස්සග්ගාන ප්‍රශ්නාව කියන අනුප්‍රශ්නා ක්‍රම හතයි. භයාන ප්‍රශ්නාව කියන එක මේ හතරෙනි. මේ අනුප්‍රශ්නා ක්‍රම අට පිළිබඳව මේ වෙනකොට කරුණු කියන්නේ කිදෙනවා. ඒ අනුව හරියට පිළිපැද දානම් ඒ කියා දුන්න කරුණවලට අනුකූලව භවනාවක කෙනෙක් හරියට නිරතුරුනා නම් සමාධි ප්‍රඥා සති දියුණු වී තිබුණා නම් පාරමී ශක්තිය තිබුණා නම් ඒ අනුපස්සනා ක්‍රම කවරකින් හෝ මේ ඇයට විමන සාක්ෂාත් කරගන්න තිබුණා. එසේ නුවා නම් එසේ හැටි නුවා නම් මේකේ වර්ධ සමාසත්වය තිබෙන්නේ සමාගේ සතිය දියුණු වෙලා නැහැ, සමාධිය දියුණු වෙලා නැහැ, ප්‍රඥාව දියුණු වෙලා නැහැ, පාරමී සම්පූර්ණ වෙලා නැති බවයි. එම්පෙනින් මෙම නිසා මේ කාරණේ ධර්මයන් තව තවත් සම්පූර්ණ කර ගැනීමට විවහල් වීම සඳහා අද අප වයාන ප්‍රශ්නාව ගැන පවන්සල් කරක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ කියන කරුණ හොඳට තේරුම් අරගෙන ඒ අනුව පිළිපදින්න ඕනේ, ඒ අනුව භවනාවේ නිරතවන්නට ඕනේ. එහෙම නැත්නම් මේ භවනාවලින් මේ දේශනාවලින් ප්‍රයෝජනයක් ගන්නට මේ ආයතන හැකියාවක් ගන්නෙ නැහැ. වයානුපස්සනාව කියන එකේ වය කියන එකේ තේරුම් පාසියක් තිබෙනවා. ඒ පාළි වය කියන එකේ අදහස විනාශ වීම, බැය වීම, නැත්නම් මරණය කියන අදහසක් තියෙන්නේ දැක් වෙනවා. එමර මරණේ වල ගන්න වය ධම්මා සංඛාරා සියලුම සංස්කාරය නැසෙන සුළු කියන එකයි ඒ අදහස. මේ වය කියන එකේ අදහස ඒකයි. මේ අපගේ ඇඟේ සාසිතේ නාම රූප ධර්මයන්ගේ මේ සංස්කාර ධර්මයන්ගේ විනාශ වන ස්වરૂපයේ, නැය වෙන ස්වરૂපයේ, නැසන ස්වરૂපයේ අරමුණ කර ගනිමින් නැවත නැවත නුවණින් විමසීමයි වයානුපස්සනාව තුළින් සිදුවන්නේ. විශේෂයෙන්ම පටිසම්භිදා මංගපාලයේ දැක්කෙන පරිදි වයානුපස්සනන් බහවෙන්තු ආලෝකනං පජහති කියන දක්වා තිබෙනවා. අන්නේ දැක්කින පරිදි මේ බයන ප්‍රශ්නාව භාවිතා කිරීම තුළින් ආයෝහණය දුර්වන්නට වුණා. ආයෝහණය කියන්නේ කර්මයක් දෙයක් අපි තේරුම් ගත යුතු වචනයක්. ආයෝහණය කියන්නේ රැස් කිරීම කියන එකයි. මේ ලෝකයේ පවතින්නේ එක ශක්තියක් පමණයි. අංකිතයක් නෙවෙයි. මේ ලෝකයේ තියෙන සංස්කාර ඒකාන්ත දුකක්. මේ අපේ ඇඟ දුකක්, අපේ සිත දුකක්, මේ පංචස්කන්ධයේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුකක් හෝ තමයි ලෝකයේ පවතින එකම සත්‍යය. මේ දුක්ඛ කියන සත්‍යය තිබෙන නිසා දුක ඇතිවීමේ හේතුකුත් තිබෙනවා. මේ දුක්ඛ කියන සත්‍යය තිබෙන නිසා දුක නැති කිරීමකුත් තිබෙනවා. එම නිසාම දුක නැති කිරීමේ මාර්ගයකුත් තිබෙනවා, චතුරාර්ය සත්‍යය කියලා මේ කර්ම හතරට බුදුරජාණන් වහන්සේ වදාළා. මේ දුක්ඛ සමුදය, මේ දුක ඇති වීමේ හේතුයි අර්ථ හතරක් තිබෙනවා. දුක ඇති වීමේ හේතුව නැත්තම් කර්ම හතර ආකාරයකින් සිදු වෙනවා. ඒ සිදු වෙන කර්තව්‍යයන් සිදුවීම් හතරක් තිබෙනවා. දුක්ඛ සමුදයයි ආර්ය සත්‍යයි. ආයෝහණය කියලා කියනවා අපි මේ කතා කරන්න යන ආයෝහණය. ඊළඟට නිදානක්ඛම් කියලා සවාර්ථයක් තිබෙනවා. සංයෝගක්ඛම් කියන තවාර්ථයක් තිබෙනවා. පරිපෝධක්ඛම් කියන තවාර්ථයක් තිබෙනවා. ඒකා කෙටියෙන් ඒවා පිළිබඳ වචන කීපයක් පමණක් අපි ප්‍රකාශ කරන්නම්. මේ දුක්ඛ සමුදය දුක ඇතිවීමේ හේතුයි නිධානාර්ථය කියන්නේ මේ සංසාරයේ රැඳී සිටින සත්‍ය මරණයෙන් පසු නැවත දැනක උපදවන ශක්තියයි. මේ අප දිගාත්මවල ඉපදලා සිටියා මේ ආත්මේ නැවත ඉපදුණා. මේ ආත්මේ රහත් භාවයට පත්වන්නේ නැත්නම් නැවත ඊළඟ භවයක උපදිනවා. විශේෂයෙන්ම මේ ඉපදීමට හේතු වන්නේ මම කියන පුද්ගලයෙක් සිටිනවා කියන වැරදි අවබෝධය තිබෙන නිසා.
අස්මි මානෙ. මේ අස්මි මානෙ නිසා නැවත නැවත උපදීම සිදුවන්නේ. අස්මි මානෙ මම කියන හැඟීම තිබෙන්නේ අවිද්‍යාවන් තිබෙන නිසා. ඒ කියන්නේ මේ ඇත්ත ඇතිකයෙන් නොදන්න මූලිකම තිබෙන නිසා. මේ අවිද්‍යාව සහ අස්මි මාන දෙක දුක්ඛ සංගේ සත්‍ය වශයෙන් නිර්වාණය කෙනෙකුට ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒ අවිද්‍යාව අස්මි මාන කියන දෙකම පවතින නිසා අපි මේ සංස්කාර කෙරේ ආශාවක් ඇතිකරගෙන සිටිනවා. මේ ආශාවත් අස්මිමානියත් අවිද්‍යාවත් කියන කවර ධර්මයක් හෝ තිබෙන තාක්කල් නැවත නැවත උපදිනවා. අස්මිමානිය නිරුද්ධ වෙනකල් අනිත් සියලුම ධර්මයන් නිරුද්ධ විය. මෙසේ මේ මරණ මොහොතේදී මම කියා තින ඇට තියෙන හැඟීමක් මේ භවයේ බැඳී සිටින මේ ආශාවක් කුසල අකුසල කන්න ගැස්තර තිබීමක් ඒ වගේම අපි මේවා අල්ලාගෙන සිටින උපාදානයක් නිසා මෙතනින් චිත්ත වෙනකොටම පවතනක උපදිනවා. මේ දුක්ඛ සම්පේසයෙන් සිදුවන කප්පාදයක් මේක. නිදානත්තේ ඒකයි. නැවත නැවත උපදවන ස්වરૂපය. මොකද මේ දුක ඇති වෙන හේතුවේ පක්ඛය තියෙන සංයෝගත්තේ කියලා. සංයෝගත්තන්. සංයෝගත්තන් කියන්නේ අපි මේ සංස්කාර වල ගැටගැසෙනවා බැඳෙනවා මේ දුක් සම්පේසයක් නිසා. සමාධි රූපයට බැඳෙනවා. බාහිර රූපවලට ලංකා රූපයේ තිබෙනා නම් රූපේ සියල්ලටම අපි ඇලෙනවා බැඳෙනවා ගැටගැසෙනවා. සමාධි වේදනාවට ඇලෙනවා ගැටගැසෙනවා. සමාධි සංඥාවට සංඛාරවලට සිතට ඇලීම් බැඳීම් ගැටගැසීම් ඇති වෙනවා. මේ ගැටගැසීම් ඇතිවන්නේ අන් කිසිවක් නිසා නෙවෙයි මේ අවිද්‍යාව පවතින පවතින නිසා. දුක්ඛ සම්පේ සත්‍ය සිදුවන ක්‍රියාවලියක් හේත. ඒක තමයි සංයෝගක්තිය කියලා ප්‍රකාශ කළේ. තව දුක්ඛ සම්පේ සමාප්තිය කියනවා තවත් සිදුවන කර්තව්‍යයක් තිබෙනවා. පරිබෝධක්කම්. නිවන් මඟට පරිබෝධ කරනවා බාධා කරනවා. විශේෂයෙන්ම සංහාව නැමැති ඒ දුක්ඛ සම්පේ සත්‍ය නැගී සිටියාට පසු බොහෝ දෙනෙක් භවනා කරලා සිටින අය භවනාවෙන් ඈත් වෙනවා. සීල ආරක්ෂා කරමින් සිටින අය සීලේ නිමින් කරනවා නැත්නම් සීල ආරක්ෂා කරගෙන මත හරිනවා. නෛෂ්කර්මී පාරමිතා පූර්ණේ කරමින් සිටින අය එය අත්හරිනවා. මොකද මේ දුක්ඛ සම්පේ සත්‍ය විසින් නිවන් මඟ අවුරණ නිවන් මඟට බාධා කරනවා. ඒක සම්පේ සත්‍ය තියෙන තවත් කර්තව්‍යයක් තවත් අත්‍යයක්. අපේ දේශනාවට අදාළ වන්නේ ආයෝධනක් හැක්කිරීම. ඒකත් දුක්ඛ සම්පේ සිදුවන ක්‍රියාවලිය. මොනවද අපි මේ රැස් කරන්නේ? අපි රැස් කරන්නේ ජාති දුක රැස් කරනවා. ජරා දුක රැස් කරනවා. වියාදි දුක රැස් කරනවා. මරණ දුක රැස් කරනවා. අප්‍රියයන්ගේ සමග ඒකීමේ දුක්, ප්‍රියයන්ගෙන් ඈත්ීමේ දුක් ලෙඩවීමේ දුක් මේ ආකාර දුක් ආශයක් දැක්නම් මේ සංස්කාර ලෝකේ ඒ සියලුම දුකේ දුක් තමයි අපි මේ සැක කරන්නේ. මේ දුක් වැස්සීම් ප්‍රස් වන්නේ අන්තිසවක් නිසා නෙවෙයි අපි නැවත නැවත කර්ම රැස් කරන නිසා. කුසල අකුසල කර්ම සංස්කාර රැස් කරන නිසායි මේ ජාති ආදී අනන්ත ප්‍රමාණ දුක් අපට ඇතිවන්නේ. මේ කර්ම රැස් කරන කර්ම සංස්කාර වලට සංස්කාර කියන්නේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ වදාළා කිංච දික්ඛවේ සංඛාරේ වදේත. මහණෙනි මේ සංස්කාර කියන මේ කුසල අකුසල කර්ම වලට කියන්නේ කුමක් නිසාද? කිංච දික්ඛවේ සංඛාරේ වදේත. සංකතංකෝ දික්ඛවේ අධි සංකරණ පීති පස්මා සංඛාරාති උච්ඡන්ති. මහණෙනි මේ ඒකෙන් හටගත්තා වූ ධර්ම සංකතෝ ධර්ම නැවත නැවත රැස් කරනවා. අන්න එම නිසා පස්මා සංඛාරාදී උච්ඡන්ති ඒවර්ථ සංඛාරේ කියලා ප්‍රකාශ කරනවා. කිංච සංකතං අපි සංකරන්ති කුමන අන්දමේ ඒකෙන් හටගත් දේවල්ද මෙලෙසින් මිනිස්සු රැස් කරන්නේ. මේක ටිකක් හොඳ තහන්න ඕන. රූපං රූපත්ථාය සංකතං අපි සංකරන්ති වේදනා වේදනාත්ථාය සංකතං අபிසංකරಂತಿ සංඥා සංඥාත්ථාය සංකතං අபிසංකරಂತಿ
සංඛාරේ සංඛාරත්වය වෙන සංකතං අදුංකරන්ති විඥාන විඥානත්වය සංකතං අස්සංකරන්ති සංකතං අදුංකරන්ති සීකෝ විච්ඡේ පස්මා සංඛාරාතේ කුච්ඡන්ති මේ පුදුජානන මහත්සේ විස්තර කළ ආකාරය මොනවද මේ අපි රැස් කරන්නේ කොහොමද රැස් කරන්නේ ඇයි අපි මේවද රැස් කරනවා කියලා කියන්නේ රූපං රූපත්වය සංකතං අදුංකරන්ති මේ රූපේ අපි අල්ලගන්නා සමාගයේ ඇඟ බාහිර රූප මේක සංකේත මේක මමෙක් මේක මගේ මේ රූප කොට මට ඕනේ විදිහට පවත් ගන්න පුළුවන් දෙයක් છે මේ රූප කොට දැක්කක් છે මේ රූප කොට පවත් ආගෙන ආයත දෙයක් છે එළෙන් කෙලෙට දෙයක් છે මේ සමාධිය වශයෙන් මේ රූප කොට අපි උපාදාන කරනවා මානෙන් උපාදාන කරනමමත් මේ වාගේ පුද්ගලෙක් කිසිය සංහාරණ මල්ලා ගන්න මම කියන වැරදි දෘෂ්ටියෙන් වැරදි හැඟීමෙන් මේ රූප කොට අල්ලා ගන්න රූපං රූපත්වය සංකතං අභිසංකරන්ති මේ රූප කොට අල්ලාගෙන උපාදාන කරගෙන රූපයක් ලැබෙන සංඛාරණය ඊළඟට රැස් කරගන්න කියන්නේ සමාගයේ මේ ලෝකයේ දැන් පවතින රූප කොට ප්‍රයත්න යාම සඳහා නොඑක ආකාරයක සවාසතර කන්න රැස් කරනවා මේ ලෝකයේ සිදු කරන කර්තව්‍යයන් අතරින් නිවන් යෑමට භවනා කිරීමක් හැර අන් කරන ලබන සෑම ක්‍රියාවක්ම කරන්නේ කුමක් සඳහාද මේ ඇඟ සහ මේ සිත පවත්වාගෙන යන සඳහා මිනිස් රැකියාව සැපය ආරක්ෂා කරනවා දේහ ක්‍රීඩ ගන්නවා ව්‍යායාම ආදී කරනවා මේ දේවල් කරන්නේ කුමක් සඳහාද මේ පංචස්කන්ධ ලෝකයේ පවත්වාගෙන යන සඳහා සංස්කාර රැස් කරන්නේ මේ රූප කොට පැවැත්වීම සඳහා දේහ ක්‍රීඩ දිනා මේ දිරෝගමත් කිරීම සඳහා නෛකාකාර දේවල් කරනවා පෝෂණය කිරීම සඳහා ආහාර පාන මේ දැතු කරනවා මේ ඔක්කොම සංඛාර රැස්කේ මෙලෙසද මේ දැනට පවත්නා වූ රූපය පෝෂණය කිරීම සඳහා පැවැත්වීම සඳහා පසුබ කිරීම සඳහා නෛකාකාර කර්ම රැස් කරන්නා සේම අනාගත භවවලට පවදින ඇතිියේ හැකි රූප සංඝාත කරන රැස් කරනවා අනාගතයේ මේ ආකාරයෙන් අපේ රූපේ පවතින ප්‍රෝණය කියලා හිතලා ඒ අනාකුසල් රැස් කරනවා විශේෂයෙන්ම ලක්ෂණ වෙන අශීල සම්පන්නයේ වුණාම කියලා කිව්වට පස්සේ ඒ කම්මේ විපාක දැනගත්තාට පස්සේ සිල් ආරක්ෂා කරනවා ලක්ෂණ උපදීන දේශේ පූජා කළාට පසු නිරෝධ සම්පත්තිය ලැබෙනවා කියලා අදහස් කරගත්තාට පසු ඒ දැනගත්තාට පසු මෙහෙත් හේත්වාදී පූජා කරන අනාගත භවවලදී නිරෝධ භාවයේ ලබා ගැනීම සඳහා මේ ආදී වශයෙන් මේ රූප කොට උපාදාන කරගෙන දැන් පවත්නා වූ රූපයක් අනාගත සංස්කාර ලෝකයේ ඇතිවිය හැකි රූපක් පවත්වාගෙන යාම සඳහා කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා සිදු කරනවා මානසික ක්‍රියා සිදු කරනවා රූපං රූපත්වය සංකතං අදුංකරන්ති රූපය උපාදාන කරගෙන රූපයක් ලැබීම සඳහාම මේ කර්ම රැස් කරන්නේ ඊළඟට වේදනා වේදනම් වේදනත්වය සංකතං අදුංකරන්ති වේදනා වල්ලගන්න මේ ලෝකේ සෑම ක්‍රියාවක්ම සිදු කරන්නේ වැඩිපුරම මේ වේදනාවට වහල් වී යාම නිසා සුඛ වේදනාව ලැබීමේ සඳහා නොඑකාකාර සුඛ වේදනාවල් අත්දැකීම සඳහා ඊක්ෂාවාසිය වූ කරුණ සම්පාදනය කරනවා. නැවත නැවත සුඛ වේදනාව උපදවා ගැනීමට කටයුතු කරනවා. ඇතිවී ඇති දුක් වේදනාව නැති කර ගැනීමට කරුණ ඉදු කරනවා. නැගහත් වේදනාව ලෙසින්ම කෝ පවස්සාගෙන යෑමට නොඑකාකාර කන්නස් කරනවා. මේ වේදනාවට විශේෂයෙන්ම සුඛ වේදනාවට ගැඳී සිටින නිසාම තමයි සුඛ වේදනාව කෙරෙහි පවත්නා වූ සංදරාගේ තිබෙනතා කල්ප පමණයි මේ ආදී වශයෙන් මේ වේදනාව අල්පාදාන කරගෙන වේදනාවක් ලැබෙන කර්ම රැස් කරන්නේ අනාගත භවවලදී සුඛ වේදනා ලැබීම සඳහා යහපත් ජීවිත ගත කිරීම සඳහා සුඛ සම්පන්න ලැබීම සඳහා මේ කාකාර දාන මාන ආදී කරනවා භවනා ආදී කරනවා සිල් ආදී ආරක්ෂා කරනවා මේ ආදී වශයෙන් වේදනාව උපාදාන කරගත් අය වේදනාව ග්‍රහණය කළ අය වේදනාව මමයේ වේදනාව නිදින්නේ මගේ ආත්මය කියන වැරදි දෘෂ්ටියකින් බැඳෙන අය වේදනාව ලැබීම සඳහාම කර්ම රැස් කරනවා වේදනාව වේදනක් ආය සංකතං අසංකරණති
සංකත කියන්නේ හේතුයෙන් හටගත් ධර්ම. වේදනාව හේතුයෙන් හටගත් ධර්මයක්. රූපේ වේදනාව සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයෙන් හේතුයෙන් හටගත් ධර්ම. මේ හේතුයෙන් හටගත් ධර්මම අල්ලගෙන ඒ හේතුයෙන් හටගත් ධර්මම ඇති වෙන ආකාරයෙන් පරිලෝක කරනවා. සංඥා සංඤප්පාය සංකතං අභිසංකරಂತಿ. සංඥා උපාදාන කරනවා අල්ලගන්නවා මගේ හැඟීම. සංඥාව කියන්නේ හඳුනාගන්න දේවල්. මගේ හැඟීම මගේ දැනීම. මේ ආකාරයෙන් නොඑක් දේවල් අපි ඉගෙන ගන්නවා. නොඑක් විෂයන් හදාරනවා. ඒවා කරන්නේ කුමක් සඳහාද? මේ සංඥාව රැස් කිරීම හොඳයි. සංඥාව මගේ සංඥාව සබාවතේ ධර්මයක්. ඒ සංඥා ස්කන්ධයේ දිනුකලයේ ධර්මයක් කියන බැරි අවබෝධයේ ඇතුළ ඒ සංඥා ස්කන්ධයේ දිනු කිරීම සඳහාම තව තවත් අභිවර්ධනය කර ගැනීම සඳහාම තව තවත් කර්ම රැස් කරනවා. මෙතන ඉන්න කෙනෙක්ට වෙනවා මේ බණාමන්න ධර්ම සංඥා වල ගැටීමට සංඥා සංඥා සංඥාය සම්මන් අභිසංකරණි. මේ විදිහට මේ ධර්මයේ අහන්නේ නිස්සරණත්වයනෝ බහනත්වය මේ සසරකින් මිදීම සඳහා මිසක් ග්‍රහණය කිරීමට නෙවෙයි කරපිට තබා ගැනීමට නෙවෙයි. මෙන්න මෙතනදී මේ ධර්මයේ උපයෝගී කරගෙන ඒ පාදක කරන අපට ආයුතු අප අවබෝධ කළ යුතු නිර්වාණය අවබෝධ කර ගැනීම අභිලාෂය යම් කිසි කෙනෙක් ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒක නිස්සාරණාර්ථයෙන් කරන ධර්ම ශ්‍රවණය. මේ සසරෙන් ගැලවීම සඳහා කරන ධර්ම ශ්‍රවණය. එහෙම නෙවෙයි මේ කියන කරුණු අපි ඉගෙන ගන්නට ඕන සතහන් කර ගන්නට ඕන නැවත නැවත මතක තබා ගන්නට ඕන. කියන අදහස කෙරෙහි පෙරදෙන මේ ධර්මයේ අහනවා නම් එතන සිදුවන්න කුමක්ද සංඥා සංඤප්පාය සම්මං අභිසංකරಂತಿ මේ සංඥාව අල්ලගෙන සංඥාව මමයි කියලා හිතාගෙන සංඥාව හොඳයි කියලා හිතාගෙන සංඥාව ලබා දෙන කර්මමයි මේක කරන්නේ ඊළඟට මේ විදිහට සංඥාව ලබා ගැනීමේ කර්ම රැස් කරනකොට සංඛාරේ සංඛාරස්සාය සම්මං අභිසංකරಂತಿ සංකතං අභිසංකරಂತಿ මේ කුසල අකුසල කර්ම මේවා හොඳයි කියලා විශේෂයෙන්ම කුසල කර්ම අකුසල කර්ම නැත්ක බව කවුරුත් දන්නවා. මේවා ශාස්ත්‍ර කරනවා. කුසලීත පිහිටල කුසල නැවත නැවත උපදවා ගන්නට ඕනේ. අනාගත භව සංසාරයේ නොඑක් ආකාරයේ සැප විඳීමට කුසල අවශ්‍යය. මේ කුසල කලිතේ අතමහ කුසල කලිතේ මේ ආදී විවිධ ආදී විවිධ දෘෂ්ටිවල අදහස් වල බැසගෙන මේ කෝපාරේ කර්ම අපි අභිසංස්කරණය කරන අරස් කරනවා. ඒ වගේම විඥාන විඥාත්තා විඥානස්සාය සංකතං අභිසංකරಂತಿ. විඥානේ අපේ සිත අපි අල්ලා ගන්නවා. මේ සිත මමයේ මේ සිත මගේය. මේ සිත මගේ ආත්මය කියලා හැඟීමකින් බරලට බැරි දෘෂ්ටියකට බැහැගෙන ඒ සිතන නැවත නැවත ස්වභාවයෙන් යෑමට අනාගත සංස්කාර ලෝකයේදී ඒ සිත නැවත නැවත උපදවා ගැනීමට අවශ්‍ය කුසල අකුසල කර්ම පැහැදෙනවා. මෙන්න මේයි සංගතන් අභිසංකරන්තේදී කු වික්‍රේ සත්මා සංඛාරාති උච්ඡන්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ විදිහට කන්න රැස් කරනකොට මොනවද අපි රැස් කරන්නේ? ජාතිය කියන දෙන කර්මය මෙලෙසින් රැස් කරන්නේ. නිලකින් ධාතිය කෙනෙකුන් සම්ම ශස්ත්‍රාණ පසු බුදුරජාණන් වහන්සේ වදාරනවා ජාති පපාති පපකන්ති ජාති නම් කිසි පාපයක උඹල ඇදගෙන වැටෙනවා නේ කියලා. වියාදී කෙන දෙන කර්මයි අපි මෙලෙසින් රැස් කරන්නේ. වියාදී කෙන දෙන කර්ම රැස් කළ නිසාම ඒ කර්ම අතීතයේ පිටන නිසාම වියාදී පපාති පපකන්ති ජාති නම් කිසි පාපයක උඹල ඇදගෙන වැටෙනවා කියලා බුද්ධිකාණන් වහන්සේ වදාරනවා. මරණයේ ගිනිදෙන කර්මයි මෙලෙසින් අපි දැස් කරන්නේ ඒ කර්ම දැස් කර නිසාම මරණ ප්‍රපාතයට ඇදගෙන වැටෙනවා. දුක් ඇති වෙන ශෝක කරන පරිදේවයන් ඇති කරන නිස්සාකාර දුක්වලට බඳුන් වෙන දුකකුයි අපි මේ රැස් කරන්නේ. එබැවින් දුක රැස් කරපු පුද්ගලයාට අත්විඳින්නට ලැබෙන ප්‍රතිවිපාකයත් ඒ සාන්ත වශයෙන් දුක. එම නිසා මේ ජාති ජරා ව්‍යාධි මරණ සුඛ පරිදේව දුක් දෝමන සුභාවාස ආදී අනන්ත ප්‍රමාණ වූ සංස්කාර දුක්ඛය ලබා දෙන කර්ම අපි රැස් කරනවා. ඒකේ ප්‍රතිපාත වශයෙන් නැවත කර්මම අත්දකින්නට සිදු වෙනවා. විපාක මේව අත්දකින්නට සිදු වෙනවා. දුකම අනුභව කරන්නට සිදු වෙනවා. මේ ආමේ වයන් ප්‍රශ්නාව තුළින් සිදුවන්නේ මොකද්ද? මේ කර්ම රැස්වෙන එක නතර කරමින් නතර කරමින් කරන ලබන විදර්ශනා භාවනාව ප්‍රයෝජන කිරීම. එතකොට මේ මනුස්ස ලෝකයේ හරි කවදාවත් ඒ විදිහේ සත්‍ය ජීවිතයක් ගන්න හරි අරගෙන
අපි පැහැදිලිව විමසීමක් කරලා බැලුවොත් මෙතන මොනවද මේ තියෙන්නේ කියලා. එතකොට පැහැදිලිවම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් වෙනවා අතීතයේ කරපු කර්ම සැස්කරපු කර්ම තිබුණා ඒකේ ප්‍රතිවිපාකයක් මේ තියෙනවා. විපාක සත්‍ය තිබෙනවා. නැවත කර්ම රැස්වෙනවා. ඔය දෙක හැර මෙතන කියන කිසිවක් නෑ. මේ කියන කාරණා මතින් පස්සේ දැන් කරුණු දෙක තුනක් මා ප්‍රකාශ කරනවා. ඒ කරුණු දෙක තුන හොඳට මතක තියාගෙන කරන්නට පුළුවන් අය කරන්න ඒ කරුණු කොට විශාල අර්ථකින් ලබන්නට පුළුවන්. තමාගේ නාමයේ සාධෝපේ තමාගේ ඇඟ සාසිත මේ ලෝකය අන්තස්කන්ධ ලෝකේ කියන්නේ මොකද්ද? ඒ කාන්තින්ම මේ දැන් අපේ පවත්නාව රූපගොඩ අපේ වේදනාව අපේ සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ඔක්කොම පංචස්කන්ධේන අතීත භවයේ කරන ලද කුසලයක විපාකයක් මේ ප්‍රේකාන්ත විපාක බුලියක් විපාක පින්දයක් අතීතයේ කරන ලද කුසලයේ අපි අතීතයේ කුසලයක් කරපු නිසා මනුෂ්‍ය ජීවිතේ ලැබුණේ ඒ කුසලයෙන් ලැබෙන ප්‍රතිවිපාකයක් තමයි විපාක පින්දයක් තමයි මේ අපේ ඇඟ මේ අපේ සිත මේ ලෝකේ යම් කිසි භූත කොටස් සිදී නම් ඒ භූතයන් ඒ ආත්ම භාවයන් ඒ ශරීර භාවයන් දෙකේ කුමක් නිසාද? ඔවුන්ගේ කර්ම ශක්තියට අනුකූලව ඒ කර්මයේ විපාකයක් වශයෙන් ඒ ඇඟ ඒ සිත විපාක දෙලියක්. මේ ලෝකයේ තිරසත්ත්වෝ යම් තාසේ තියෙනවා මේ තිරසත්ත්වයන්ගේ ඒ ආත්ම භාවයන් ඒ ශරීරයේ සිටින සියල්ලම ඔවුන් විසින්ම කරන ලද අතීත කර්ම වලින් ආපෝ විපාක දෙලි. මේ ලෝකයේ දෙවියන් සිටින මේ සීලෝම දෙවියොත් ඒ දේව ආත්ම සියල්ලම කලින් කරන ලද කුසලයකින් ඇති වුණු විපාක පුණ්‍යයන්. මේ ලෝකයේ යම් කිසි බ්‍රහ්මයන් සිටින ඒ සීලෝම බ්‍රහ්මයන්ගේ ආත්ම භාවනා සියල්ලම අතීතයේ කරන ලද කුසල් වල විපාකයක් වශයෙන් ලැබුණු විපාක පුණ්‍යයන්. මේ ලෝකේ අන්තාත් මිනිස්සු සිටින මේ සෑම මිනිස්ෙක්ම කියන්නේ කාමතාවක් නෙවෙයි. ඒ පුද්ගලයා විසින් කරන ලද අතීතයේ කරන ලද කුසල් වලින් ආපෝ කුසල් වලින් හැස්තර ගන්නා ලද විපාක ගුලියක්. මේ අපේ ඇඟ දැන් විපාක ගුලියක් වශයෙන් දැනෙන්නට උන. අතීතයේ කරපු කුසල් වලින් ආපෝ විපාක ශක්තියක් විපාක ගුලියක් අපේ මේ ඇඟ අපේ සිතට දෙලසක් අපේ වේදනාවත් දෙලසක් ඊළඟට මේ විපාක බුද්ධිය මෙසේ පවතිද්දී අපි නැවත කර්ම රැස් කරනවා කලින් කියපු විදිහට කායික කර්ම සිදු කරනවා වාචික කර්ම සිදු කරනවා මානසික කර්ම සිදු කරනවා ඒක කර්ම බුලියක්. මේ ලෝකයේ තිස්සක්ත්ව විපාක බුලියක් නැවත කර්ම රැස් කරනවා කර්ම බුලියක්. මේ ලෝකයේ භූත කොටස් විපාක බුලියක් මේ භෞතික නෛකාකාර අපසල කර්ම විශේෂයෙන් රැස් වෙන අපසල කර්ම කලාතුර කී සිදු කරනවා ඒක විපාකනේ කර්ම කුංගිය. මේ ලෝකේ දෙවියෝ විපාක කුලියක් දෙවියෝ ඒ දේවාදී මෙහිදගෙන නැවත කර්ම රැස් කරනවා එතන කර්ම කුලියක්. මේ ලෝකේ ධක්මෝ විපාකයක් වශයෙන් ධක්ම ලාස්මී ලැබුවා නැම ඒ දක්ම ආත්මය පාදක කරගෙන නැවත කර්ම රැස් කරනවා එතන විපාකර්ම ගලියක්. මේක හදට අවබෝධ කරගෙන මේ ශරීරයේ තියෙන මෙන්න මේ මගේ මේ ඇඟ මගේ මේ සිත ඒකාන්තයෙන් අතීතයේ කරන ලද සුසලයෙන් ආපු විපාක පින්දයක් තියෙන අවබෝධය විපාක පින්දයක් විපාක ගලියක් තියෙන අවබෝධය පැහැදිලිව අත්දැක ඊළඟට මේ විපාක කුංගිය ඉතිේම පෞද්ගලික වෙනත් කර්ම වලින් මෙලදී සිදු වෙන මේ දෙක හැර මොනවද තිබෙන්නේ කියලා බලන්න පුළුවන්. මේ සත්‍යය භූතයන්ට ත්‍රි සංස්කෘතයන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට ආදී සියලුම සත්‍යයන්ට පතුරවලා බැලුවොත් මේ ලෝකයේ සියලුම සත්‍යෝ එක අතකින් විපාක ගලියක් අනෙක් අතින් කර්ම ගලියක් ඔය දෙක හැර කවර සත්‍යයකද විද්‍යමාන වන්නේ පවතින්නේ කියලා අරියට සමාධිමත් සිතකින් අවබෝධයකින් යුතුව කළාම මේ අවස්ථාවේදී ඊටාත්ම ශූන්‍ය වූ සමාධියක් ඇති වෙනවා සාන්ත වූ සමාධියක්. මෙන්න මේක හොඳට දකින්න පුළුවන් කෙනෙකුට මේ කර්ම ගුලිය සහ විපාක ගුලිය දෙක අතර වෙනස කවුද නැත්තේ කියන අවබෝධය හරියට පැහැදිලිව දැක්කාට පස්සේ
ඒ හිස්සු ශූන්‍යතාවයක් සාන්ත සීතල සමාධියක් අධ්‍යක්ෂාට පසුව තව කෙනෙකුට අවශ්‍ය නම් තවත් දෙයක් පියවර දෙක තුනක් හදන්න පුළුවන්. අතීතී අතිහිතිය ආත්ම භාවයක් ලැබුවා අපි. ඒ ආත්ම භාවයේ ලැබපු සියලුම විපාක ගුලිය, ඒ කියන්නේ මේ අංගවලින් අතීතෙත් නැගත් තිබුණා ඒක විපාක ගුලිය අපි විස්තර කරපදන වැඩ කන්නේක. ඒ විපාක ගුලිය එදා නැති වුණා. එදා මේ ආත්මයේ තිබුණු සියලුම කර්ම ගුලිය එදා නැති වුණා. දැන් තියෙන්නේ කොහොමද? දැන් තියෙන්නේ වෙනස් විපාක ගුලිය, වෙනස් කර්ම ගුලිය, නිමිති අතර මොකක්ද තියෙන සම්බන්ධතාවය? මේ සම්බන්ධතාවයක් නැති බව පැහැදිලිව අවබෝධ වෙනකොට ඉතාමත්ම සාන්ත ශූන්‍ය තත්ත්වයක් අත්දකින්නට පුළුවන්. නැත්තු නැචාන්‍යෝ ඕක් නෙවෙයි වෙන කෙනෙකුත් නෙවෙයි ඒ ලෝකෙ මේ ලෝකෙට ආපු කෙනෙක් නෙවෙයි නෙවෙයි මේ. විපාක සත්‍යයක් පමණයි කර්මයක් සාධකාර සත්‍යය. මේ තත්ත්වයක් හරියට අවබෝධ කරගත්තාට පස්සේ මේ නිහාට තවත් සමාධිය දිනු කරගෙන තවත් හොඳින් චිත්ත සංසම් කරගැනීමට සාන්තවත්ව ගැනීමට කටයුතු කරන්න පුළුවන් තවත් කෙනෙකුට මෙලෙසි. අතීතයේ කළපු කර්ම ඔක්කොම නැති වුණා. අතීත භවයේ තිබුණු විපාක ගුණයක් නැති වුණා. මේ සංසාරේ මේ තියෙන විපාක ගුණයක් නැති වෙනවා, කර්ම ගුණයක් නැති වෙනවා. මොනවාද තීක්ෂේ? මේ අවබෝධයේ හරියට පැහැදිලිව ගැටෙන කොට ඉදිරිපත් මතුවන්නේ ඉථාගම්බර ශූන්‍යතා දර්ශනය. මේ ලෝකයේ තියෙන සියලුම සත්ත්ව මෙලෙසින් කර්ම කුලිතා විපාක කුලි මහතන් මහත්සේ කියන්නේ විපාක කුලියක් කර්ම කුලියක් නැති තැන. මේ අවබෝධ කරගෙන දිනු භාවනා දිනු කෙනෙකුට මේකට මේ කියන කාරණා කරන්නට පුළුවන් වේවි. මේ ලෝකයේ සියලුම සත්ත්ව විපාක කුලි අනිත්‍යයෙන් කර්ම කුලි. මහතන් මහන්සිය කියන්නේ බුදුරජාණන් මහන්සිය කියන්නේ විපාක ගුලියක්. නමුත් දෙකම කර්ම ගුලියක් නෙවෙයි. සම්මාගේ సంతානයේ තිබෙන විපාක ගුලියක් කර්ම ගුලියක් දෙකම තිබෙනවා. මේ කර්මයේ සිදු කරන්නේ ඇයි? ආයෝජනය කරන්නේ ඇයි? මේකින් සිදුවන අනත්ත්වය නැත්කම නිසා, මේ කර්ම සිදුවීම නිසා අනාගතයේ නැවත විපාකස්කන්ධයක් ගණිත කර දෙනවා, නැවත දුක් ඉස්කත කර දෙනවා. මේක අපි අවබෝධ කරගන්නේ නැතිකම නිසා, මේ මෝඩකම අපේ සිත තුළ විද්‍යමාන වන නිසා නැවත නැවත කර්ම ගොලි හැස්සෙනවා, ආයෝජනය කරනවා, රැස් කරනවා. මෙන්න මේ තත්ත්වය පැහැදිලිව දැකලා මේ කර්ම රැස් කරන්නේ කුමක් නිසාද කියන අවබෝධය හරියටම පැහැදිලිව පෙනෙන විට මෙන්න මේ අවිද්‍යාව පෙනෙනවා නම් ඒ දෙසම බලාගෙන අවිද්‍යාව 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 කියලා මෙනෙහි කරන්න අන්නේදී සියල්ල නිගේ ගිය ඉතාමත්ම සාන්තව සීතල සීතී භූත භාවයක් උද්ගත වෙනවා ඇති. මේ කියපු කර්ම මේ ආයුධයෙන් හුඟ දෙනකොට තේරෙන්නේ නැහැ. සීත දෙනකලේ ප්‍රෝධනය සඳහා අපි ඒක ප්‍රකාශ කළේ. දැන් කියන කාරණා දෙක පාඩක් තේරෙවි. දැන් ඒවා හඳුන්වනවා. දැන් අපි කොහොමද මේ වයානුපස්සනා භාවිතා කරන්නේ? මේ දක්වා අපි කතා කළේ වයානුපස්සනා භාවනාවට වායුව නම් කඩහටි. වයානුපස්සනා කියන භාවනා ක්‍රමයේ සිදු කිරීමෙන් මෙලෙසින් සිදුවන කර්ම රැස් කිරීම නතර වෙනවා, අත්හරිනවා කියන එකයි. ඒදී අපි වය කියන එක අදහස් විස්තර කළා, නැතින බව විනාශ වන බව. කර්ම රැස් කන්නේ කොහොමද? දුක්ඛස්කන්ධය රැස් කන්නේ කොහොමද? ඒ තුලින් ජීවන හෝ ඒ තුලින් සමාධිය හෝ අත්පත් කරගන්නේ කොහොමද කියන එකයි අපි මේ දක්වා කතා කළේ. දැන් වයන් ප්‍රශ්නා භාවිතා කරන ආකාරය. තවත් හඳුනන පළමු කොටස් පාඩම් කරන්න පුළුවන් වේවි. පසුව කියන කොටස් කරන්න පුළුවන් අය පමණක් කරන්න. මේ වයානුපස්සනා භාවිතා කරන්නට පටන් ගන්නා පුද්ගලයා විසින් පළමුවෙන්ම සමාධියේ පංචස්කන්ධ ලෝකයෙන් බැහැර තියනා වූ පරිබාහිර සංස්කාර ලෝකයන් නැතින බව, විනාශ වෙන බව අවබෝධ කර ගන්නට ඕන. විශේෂයෙන්ම කන නැති ඒවාට අවධානය යොමු කිරීම පහසුයි. දැන් අපි සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් අපි මලක් ගත්තා. මේ මල
නැසෙනවා විනාශ වෙනවා. මේ නැසෙනවා විනාශ වෙනවා කියන එකේ අදහස නැවත නූපදින ලෙසම විනාශ වෙනවා. නැත් අපිට මලක් තියෙනවා, ඒ මල දැන් හරවලා කුණු වෙලා පොළොවට පස්සට යනවා. මේ මල නැවත ඒ ආකාරයෙන් කවදාවත් උපදින්නේ නැහැ. උපදිනවා නම් වෙනස් මලක ඉතිරින්නේ. නැවත නූපදින ආකාරයෙන්ම මේ මල ලාගන්නේ තිබුණු රූපයේ සම්පූර්ණයෙන් නැවත නූපදින විනාශ පිළිසින්න විනාශ වෙනවා මෝරණ අවස්ථාවෙන්. මෝරණ කුලයේ තිබුණු ස්වરૂපයේ නැවත ඒ කුලයේ ඒ පැත්තේ නූපදින ආකාරයෙන්ම විනාශ වෙනවා කුලයේ පහපාට වෙනකොට. අහපාදන කුලයේ තිබුණු ඒ ස්වરૂපයේ දිරා අස්තිය ගියාට පසුව නැවත ඒ කුලයේ අවදානත් ඇති නොවන ආකාරයෙන්ම විනාශ වී යනවා. ගෙඩියක් දැක්කත් එහෙමයි. ඒ ගෙඩිය නැති වී යනවා, නැවත ඒ ගෙඩිය කවදාවත් ඇති නොවන ආකාරයෙන්ම විනාශ වෙනවා. ඒ කෙවල් දුරවල් මහායාන වාහන කාර් යන යන්ත්‍රා රූපී වස්තු තිබෙනවා නම් ගස්කොළන් හැම දෙයක්ම මෙලෙසින් විනාශ වෙලා යනවා, නැවත උපදින්නේ නැති වෙන විදිහට. මොකක් ඒවා මැරිලා කිරලා පොළොවට පස්සේ ගියාට පසුව ඒක නැවත නූපදින වෙලෙසින් විනාශ වී යනවා. බුදුරජාණන් වහන්සේ සත්‍ය සුරිය ගමන කියලා සූත්‍රය දේශනා කොට වදාළා. ඒ මෙහෙම තියෙනවා. මහණෙනි, මේ මහා සාගරයේ මහා මුහුද යුදුන් 84000ක් උසයි. යුදුන් 84000ක් වුණාම කොයි තරම් මුහුද ගැඹුරද කියලා කල්පනා කරන්න. මේ මහා 84000ක් යුදුන් උස ඇති ගැඹුරු ඇති මහා මුහුද මහණෙනි, කල්පස් 3-4ක පමණ වසර තියෙන තත්ත්වයක තනම් සිඳී යන කාලයක් අනාගතයේදී උද්ගත වෙනවා, ඇති වෙනවා. මහණෙනි, මේකා මහා අධිකාර මහා සාගරයේ කල්පස් 1-2ක් පමණ තත්ත්වයක බැස යන තත්ත්වයක් උද්ගත වෙනවා. කල්පස් භාගයක් පමණ වසර තිබෙන තත්ත්වයකට ඒ සිඳී යනවා. ඇඟිල්ලක් පොවන්නට තරමට මහා සාගරයේ සම්පූර්ණයෙන් වෙලී යනවා. මහණෙනි, මේ සාවිතාල මහා සාගරයේ එක දිය බිඳුවක්වත් නැති වී යන තරමටම සම්පූර්ණයෙන් නැති වී විනාශ වී යනවා. මහණෙනි, මේ මහා පුත්තේ මේ මහා මේරු පර්වතය, මේ සාවිතාල මහා පුත්තේ මහා මේරු පර්වතය අකුරු ධාතු තැනක අලුයක් ශේෂ නොවන්නාසේ ලෝක විනාශයේදී සම්පූර්ණයෙන් විනාශ වී යනවා. මහණෙනි, බ්‍රහ්ම ලෝකයෙන් පහළ පවත්නා වූ සියලුම ලෝක මෙලෙසින් තිබුණු බවට ලාංඡනයක්වත් නැතුව, කපුරු ධාතු තැනක කපුරු කෑල්ලක් තිබුණු බවට ලාංඡනයක්වත් නැතුව ආදී සම්පූර්ණයෙන්ම සියල්ලම විනාශ වී යනවා. මේක සිදු වුණාට පසුව හොඳ සමාධිමත් සිතකින් ඉතිරිවන්නේ කුමක්ද කියලා බැලුවොත් එහෙම මෙහිදී ඉතාවදමක සමාධියක්, ශූන්‍යතා සමාධියක් වෙනකතාක් දකින්න පුළුවන්. ඒවන් අනිච්චාකෝ වික්ඛේ සංඛාරා, ඒවන් අද්වාකෝ වික්ඛේ සංස්කාරා. මෙන්න මෙලෙසින් මහණෙනි, මේ සංස්කාර ඔක්කොම නැසෙනවා, විනාශ වෙනවා, කිසිවක් ශේෂ නොවීම නැති වී යන මේ පැත්තේ අපිට ඕනෑම කෙනෙකුට අත්දකින්න වඩන්නට පුළුවන්. තමා දකින සියලුම රූප, මේ ලෝකයේ තියෙන සියලුම ධර්ම මෙලෙසින් විනාශ වෙනවා. මේ ගුට නැගිලි කැදී බිඳී විනාශ වෙනවා. යාන වාහන නැති වී යනවා. ගස් කොළන් දුවල් දොරවල් මේ සංඛා තියනවා නම් මුළු විශ්වයම මේ ලෝක ශූන්‍යතාවේ ඇති වෙන අවස්ථාවේ රූප විනාශය ඇති වෙන විලාසෙ නැති වී යනවා. නැත්තටම නැති වී යනවා. නැවත රූපදීන විශ්වෙ නැති වී යනවා. මේ තත්ත්වය අවබෝධ කරගන්නා පළමුවෙන් හොලාර ප්‍රශ්නය. ඊට පස්සේ දැන් කියන කොට හදට කරන්න ඕන. තමාගේ රූප කොටස, තමාගේ වේදනාව, තමාගේ සංඥා සංඛාර විඥාන කියන ඉතුරු ස්කන්ධ ඔක්කොම විනාශ වී යන ආකාරයේ නැවත නූපදින ලෙසම විනාශ වී යන ආකාරය දකින්න ඕන. මේ නැවත නූපදින ලෙසම විනාශ වෙන ආකාරයේ නොදකින්කම නිසායි අපි මේවට බැඳෙන්නේ, අපි මේවට ගැටෙන්නේ, අපි මේවට ඇලෙන්නේ. මේ අපේ කලකිරෙන්නේ නැත්තේ විරාගයක් ඇති නොවන්නේ මේ සත්‍යය දකින්නට බැරිකම නිසායි. මා කලින් කීවා ගිය ආත්මයේ තිබුණු රූප කොට සම්පූර්ණයෙන් විනාශුණයි කියලා.
අපි හිතමු ගියාත්මික අපි මිනිස්සු වෙලා හිටියා ගියාත්මික තිබු මිනිස්සු ශරීරයේ දවල අලු කළා නැත්නම් පොළොවට පස්සේ ගියා ඒක නැවත ඇති වෙනවද සම්පූර්ණයෙන්ම නැත්තටම නැති යන දෙයින් විනාශ වුණා ඒ සම්පූර්ණයෙන් විනාශ වී ගියා එදා ගියාත්මික වේදනාවක් තිබුණා නම් යන්ති සංඥා සංකාර ආදී ධර්මයක් තිබුණා නම් ඒ සියල්ලම සම්පූර්ණයෙන්ම විනාශ වී ගියා දැන් මේ ශරීරයේ මේ අපේ ශරීරයේ ලක්ෂටි රූපයක් තිබුණා අවුරුද්දක දෙකක ලදරු රූපයක් අපිට තිබුණා. ඒ ලදරු රූපය නැවත මේ ජීවිතයේ කිසි තවසක ඇති නොවනසේ සම්පූර්ණයෙන්ම දැන් විනාශ වී ගොස්. කිසිම දවසක මේ ජීවිතයේදී ඒ ලදරු රූපේ නැවත උපදින්නේ නැහැ. ඒ ලදරු රූපේ ලෙසින් විනාශ වුණාට පසුව අවුරුදු 5ක 6ක වයසේ කටේට පත් වුණා. මයිස පයෙන්මයි තිබුණු රූපය නැවත මේ ජීවිතයේ කවදාවත් එලෙසින් නැති නොවන ආකාරයෙන්ම සර්ව සම්පූර්ණ වශයෙන්ම විනාශ වී ගියා අවුරුදු 10 15 වනකොට. ඒක කෙනින්නට වුණ. අවුරුදු 10 15 දී කර්ම වයසේදී අපේ තිබුණු අරූපය ඒ රූපයේ මැදිවියට පත් වෙනකොට නැවත ඒ තරම රූපයේ කිසිදාක මේ ජීවිතයේදී ඇති දුවන පරිදිම සම්පූර්ණයෙන්ම කලු වී گیا۔ මැදිවියේ දැන් පවතිනා රූපයක් ඒකත් නැවත නූපදින විලාසයෙන්ම බහල්වයකට යනකොට නැත්තටම නැති වී යනවා විනාශ වී යනවා වය ධම්මා සංඛාරා සංස්කාරෝ නැසිනුසුයි මහලෝලියට පස් වුණාට පසු මේ ශරීරයෙන් මැරෙනවා. මැරෙනට පස්සේ මොකක්ද ඉන්නේ? මේ ශරීරයේ ඉතිමිල ඊට පස්සේ නිල් වෙන, ඕජස් ගන්න, කුපුරලා, කන්න ගහලා, දියෙල පොළවටන පස්සෙල නැත්තටම නැති වී යනවා නැවත නූපදින විලාසෙ. මේක තමයි මේ ශරීරයේ සත්‍ය ස්වરૂපය. මේ කපි බහරණ ඇතින් දකින්නට ඕන මේ මලමිනිය සම්පූර්ණයෙන් පොළොවටම සම්පූර්ණයෙන් පස්සෙල නැත්තටම නැති වී යන ආකාරය හරියටම දැක්කොත් අන්න ඒදී ශූන්‍යතා සමාධියක් කෙනෙකුට අත්දකින්නට පුළුවන්. අපේ ඇස් විනාශ වෙනවා, අපේ කන් විනාශ වෙනවා, අපේ දත් විනාශ වෙනවා. ආයි නැවත නූපදින විලාසෙන්නේ. ඒක මේ ශරීරයේ ස්වરૂපය. ඒක අපිට වෙනස් කරන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා කිදීන්නේ ජරා ධම්මානම් වික්ඛේ සත්තානම් නීවන් නිච්ඡා උක්ඛජ්ජති අවෝවතමයන් නජරා ධම්මා අස්සාන නිච්ඡවත නුජරා ආගච්ඡී යති නිකෝ කණේ කනිච්ඡාය පත්තබ්බ ඉදං කේ සම්පින්චන් නලබති සම්පිතං ජරාවට බඳුන් වන මේ රූප කොට අනේ මගේ රූපේ ජරාවට පත් නොවේවා කියලා මිනිසුන්ගේ සන්තාන තුල සිටිවිලි පහළ වෙනවා නකෝපනේ තනිස්සය පත්තම් මේක කිසිදාක සිදු නොවන දෙයක්. ජරාවට පත් වෙන රූපේ ශාන්තින්ම ජරාවට පත් වෙනා බුදුරජාණන් වහන්සේගේ රූපය තෙලසින්ම ජරාවට පත් වුණා. එම නිසා මේ ජරාවට පත් වෙන රූප විනාශ වෙන රූප කෙරෙහි අපි ඇලීමක් තියනවා නම් මේක අපේ හිත තුළ තියෙන මෝඩකම අපට ඕනෑ විදිහට පවත්න්නට බැරි ජරාවට පත් වෙන මේ ධර්මයන් මේ යථාහස රූපේ මේකයි කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. දුකක් ඇති කරගන්නට කිසිම වටිනාකමක් හේතුවක් නෑ. මේක තමයි සංස්කාරයන්ගේ ස්වરૂපය. මේක තමයි සංස්කාරයන්ගේ හැටි. මේක මේ විදිහටමයි සිදුවන්නේ. වෙන කිසි දෙයකට කිසි කෙනෙකුට කිසිදාක මේක වෙනත් විදිහකින් සිදුවන්නේ නෑ. ඒක නිසා මේකයි යථාර්ථය. මේකයි යථා ස්වરૂපය. මේකයි මේකේ හැටි. මේ ධර්මවලට විනාශයට පත්වන ආකාරය අපි කලමින් අල්බෝධ කරගන්නා ඕලාරික වශයෙන් රූපස්කන්ධය. වේදනාවේ තියෙන ඕලාරික විනාශකී යන ස්වરૂපේ ඊළඟට දකිනවා. ගිය ආත්මයේ තිබුණු වේදනා සියල්ලම නැත්තටම නැති වී ගියා. අපි හිතමු රත් වෙච්චි මොකට රත් වෙච්චි යකඩකට වතුර බින්දක් දාපුවම මොකද වෙන්නේ? වතුර බින්ද එබෙලෙම නැති වී යනවා. ශේෂ මාත්‍රයක් අවශේෂන වී නැති වී යනවා. අන්නේ ඉලසින්න ඇතිවිච්චි වේදනා ඔක්කොම විනාශ වී යනවා. මේ ආත්මයේ තිබුණු වේදනා සියල්ලම නැති වී ගියා. නැමෙත නූපදින ලෙසින් ඒකයි දකින්නට ඕනේ. අපි පුංචි කාලේ යම් කිසි දුක් වේදනාවක් වින්දා නම් දුකක් වින්දා නම් ඒ දුක් වේදනාව නැවත නූපදින විලසින්ම ඒ ඇති වෙච්ච විගතම නැති වී ගියා.
ඊට පසුව වෙන දුක් වේදනාවක් ඇති වෙනවා නම් අර කලින් නැතිවෙච්ච දුක් වේදනාව නෙවෙයි ඇතිවන්නේ වෙන දුක් වේදනාවක්. මේ සත්‍ය හරියට අවබෝධ කරගන්න ඕනේ මේ ආත්ම සංඥාව හදන්නට මේ අවබෝධය ඉතාමත්ම අවශ්‍ය වෙනවා. දැන් මේ මොහොතේ පවතිනා නම් යම් කිසි දුක අද සමතක හෙට වෙනකොට පවතින්නේ ඒ දුකම නෙවෙයි. මේ දැන් පවතින දුක නැවත නූපදින විටින්ම නැති වෙනවා. ඒහා සමාන දෙනක් දුකක් පසු වෙන්නට පුළුවන්. ඒක නිසා අපි ගැටෙනවා දැන් පැයකට උදේ දීපුණු දුකම තමයි දැන් පවතින්නේ කියලා. මේ වයන් පස්සනාව මගෙත් අවබෝධ වී නැති නිසා මේ දුක් වේදනාවක් මෙලෙසින් නැති වෙනකොට ඔන්න සැප වේදනාවක් ඇති වෙනවා. සැප වේදනාවක් ඇති වෙනකොට අර දුක් වේදනාව සම්පූර්ණයෙන් නැවත නූපදින විදිහින්ම විනාශ වී ගොස් ඔන්න සැප වේදනාවක් ඊළඟට නැති වෙනවා. සැප වේදනාව නැතිවන්නේ ඒ සැප වේදනාව ආය කවදාවත් ජීවිතේ කිසි දවසක ඇති නොවන ආකාරය. ඇති වෙනා නම් ඒහා සමාන වෙනස් සැප වේදනාවක් වන්නත් පුළුවන්. කලින් තිබුණු වේදනාවක් නෙවෙයි. දුක් වේදනාවක්, සැප වේදනාවක්, ඒ වගේම අදුක්කම සුඛ මැදහත් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් ඇති වුණා නම් ඒකත් දුකක් ඇති වෙනකොට නැති වෙනවා, නැත්නම් සැපක් ඇති වෙනකොට නැති වෙනවා. නැවත නූපදින විදිහින් නැති වෙනවා. නැවත නූපදින විදිහින් මේ වේදනාවන් නැති වී යන ආකාරය අපි දකින්නට අපට දකින්නට පුළුවන් නම් ඊයේ දුක් වේදනාවෙන් දෙත් මමයේ අද දුක් වේදනාවෙන් දෙත් මමයේ හෙට දුක් වේදනාවෙන් දෙත් මමයේ කියන හැඟීම නැති යන මේ වේදනාවේ ස්වરૂපය දුකක් ඇති වුණත් සැපක් ඇති වුණත් නැදහත් දුකක් ඇති වුණත් කවර වේදනාවක් ඇති වුණත් ඇතෝ විගතම නැවත නූපදින විදසින්ම විනාශ වී යනවා. මේ නූපදින විදසින්ම විනාශ වී යන වේදනාව එකකට පසුව එකක් ඇති වෙන නිසා අපි මගේ වේදනාව මගේ වේදනාව මගේ වේදනාවයි කියලා අල්ලනවා. අපි මුලාවටපත් වෙනවා. මේ මුලාවෙන් අපි ඒකට මුදා ගැනීමට ප්‍රඥා ආලෝකයේ අපි සිට තුළ ඇති කර ගැනීමට මේ පැත්තේ අපි අවබෝධ කර ගන්නට ඕනේ මේ දුක් වේදනාව වය ධම්මං. අය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කියලා බුදුරජාණන් වහන්සේ වදාළානේ. මේවා විනාශ වී යන දින නැසැසුළු ධර්ම නැවත නූපදින විදසින් නැති වෙන ධර්ම අපේ රූප කොට මෙලකින් නැති වෙන විද ඇති නොවන විදසින් නැති වී යනවා. අපේ වේදනාව මෙලකින් නැවත ඇති නොවන ආකාරයෙන් නැති වී නැති වී විනාශ වී යනවා. ඊළඟට අපේ හිත තුළ තියෙන නොඑක ආකාර හැඟීම් සංඥා අපි රූප හඳුනා ගන්නවා. ඒ රූප හඳුනා ගත්තාට පසුව ශබ්දයක් හඳුනා ගන්නවා. අර රූප හඳුනාගත් සංඥාව නැවත කිසි දවසක ඇති නොවන පරිදිම සම්පූර්ණ විනාශ වෙනවා. ඒ විදිහට දැන් අපි හිතමු මම මෙතන ඉන්න කෙනෙක් දැස බලන මේ ත්‍රිවිධ උපාසක මහත්මයෙක් දැස. එයා හඳුනා ගත්තා. දැන් තවත් පසකට හැරිලා වෙන කෙනෙක් හඳුනා ගත්තා. අර කලින් හඳුනාගත්තු හඳුනා ගැනීම නැවත මගේ සංග්‍රාමයේ කවදාවත් ඇති නොවන විදිහින්ම නැති වී ගියා. ඊට පස්සෙ ඒ පුද්ගලයා දැස නැවත බලනකොට වෙනස් සංඥාවක් ඇති බලනවා. අර කලින් තිබුණ එක නෙමෙයි. මේ කලින් තිබුණු එකම ඇති වුණා කියන වැරදි අවබෝධයේ පීඩා සිටින පුද්ගලයාට අපිට තියෙන අදහසක් ඇති වෙනවා. මම මේ සංඥාවල් ඇති කරගන්නවා. මම සංඥාවල් අත්දකිනවා කියන එක. ඒ අවබෝධයේ හරියට ඇති වෙනවා නම් එහිදී මේ ආත්මීය සංඥාව පිළිගියා. අද්ද හඳුනාගත්තු සංඥා ඊළඟට ගඳ සුවඳ හඳුනා ගන්න විදිහ නැති වෙනවා. ගන්ධසෝඳ හඳුනාගත් සංඥාව රසවල හඳුනා ගන්න විදිහ නැති වී යනවා. රසවල හඳුනාගත් සංඥාව කයර දැනෙන නොයෙක් ස්පර්ශයන් හඳුනා ගන්න විදිහ සම්පූර්ණයෙන් විනාශ වී යනවා. මනසින් හඳුනා ගන්න දේවල් ඔක්කොම විනාශ වෙනවා. අනිත්‍ය වර්ණාස් වෙනවා. මෙලෙස නැවත නූපදින ආකාරයෙන් මේ සංඥාවල් විනාශ වී විනාශ වී යනවා. මේකේ මොනවද තියෙන කාර්යය, මේකේ මොනවද තියෙන අගය, මේ යදි හරය කුමක්ද කියලා නිදී පැහැදිලි අවබෝධයක් වෙනකොට අත්දකින්නට පුළුවන් වෙනවා. හරියට කළා නම් සමාධිමත් සිතකින් ප්‍රඥා පසුකින් බැලුවා නම් ඊළඟට ප්‍රසලාපිතව සංස්කාර සිතේ යෙදෙන නොඑක ආකාර සිතේ විදි මේවත් ගිය ආත්මයේ තිබුණ කුසල 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 අපි දැස් කළා නම් මේ සියලුම කුසල අපේ සංස්කාර නැත්තටම නැති වී ගියා. නැවත නූපදින විදිහින්
අපි පුංචි කාලේ නම් පින් කුසලයක් සිදු කළා නම් අකුසලයක් සිදු කළා නම් ඒ සියලුම කුසල ලකුස නැවත මේ ජීවිතේ කවදාවත් ඇති නොවන ආකාරයෙන් නැති වී ගියා. දැන් මේ බණහනට මේ දක්වා යම් කිසි කුසල සංස්කාර පිටුල ඇති වුණා නම් දැන් අපට පටන් ගත්තේ 9ට 10 විනාඩි 50 තිස්සේ බණ ඇහුවා. මේ විනාඩි 50 තුළ ඇති වෙච්ච සියලුම කුසල සංස්කාර මේ ජීවිතේ කිසිදාක අනාගත භවයේ කිසිදාක නැවත නූපදින විදිහින්ම සම්පූර්ණයෙන් විනාශ වී ගියා. නැවත ඇති වෙන්නේ වෙනත් සංස්කාර වෙනත් කුසල සිටුවේ. හිතන්න තේපා මේ එකමයි ඇතිවන්නේ කියලා. අපි හිතමු උදාහරණයක් කියන්නම් මම ගිනිපෙච්චියක් අරගන්න මිනිහෙක් ගිනි කූරක් ගන්න ඕන බින්දර ටිකක් ඇති වුණා. ඒ බින්දර ටික නිමනවා තව ගිනි කූරක් ගන්න තව බින්දර ටිකක් ඇති වෙනවා. තවත් ගිනි කූරක් ගන්න තව බින්දර ටිකක්. මේ විදිහට ගිනි කූරෙන් ගිනි කූර පත්තු කරනවා. මේ පුද්ගලයා හිතනවාද මේ සෑම ගිනි කූරකම තියෙන එකම බින්දර ටික කියලා. පළවෙනි ගිනි කූර දැල්ලපුවාම ඒකේ තිබුණු බින්දර ටික විනාශ වුණා. දෙවෙනි ගිනි කූර දැල්නකොට වෙන බින්දරක් තියෙනවා. තුන්වෙනි ගිනි කූර දැල්නකොට කලින් බින්දර දෙකම නැහැ. වෙනත් බින්දරක් තිබෙනවා. මෙන්න මේ ආකාරයෙන් මේ අපේ නාම කොට මේ අපේ රූප කොට නැවත ඇති නිවන ආකාරයෙන්ම සම්පූර්ණ බටින්ම විනාශ වී යනවා නැත්නම් මේ විනාශ වන බව අඛණ්ඩ ක්‍රියාවලිය නිසා අපි මේක මම මගේ කියලා වැරදි වශයෙන් ග්‍රහණය කරනවා. මෙන්න මේ පැත්තේ අපි අත්දකින්න තිබුණා. ඊළඟට අපේ සිත අපි රූප දක්න සිත් තියෙනවා, සද්ද හඳුනාගන්න සිත් තියෙනවා, ගන්ධ සුවඳ හඳුනාගත් සිත්. ඊළඟට රසවල හඳුනාගන්න සිත්, කායික ස්පස් දැනෙනවා මේ වහඳෙන සිත්. මනසට නැයි කරනවා පහම ඒවා දැනගන්න සිත් තියෙනවා. මේවර. අවදාවත් නැවත ඇති නොවන ආකාරයෙන්මයි විනාශ වෙන්නේ. පුංචි කාලේ අපි යන්තා රූප දැකලා සිත් ඇති කරගත්තා නම් මේ සිත් ඔක්කොම නිමක නූපදින විදිහින් නැති වී ගියා. සද්ධාහස කුසිත ගඟසවල දැනගත් සිත් රසවල හඳුනාගත් සිත් කායපනයන්තු නොයෙක් දුක් වේදනා ආදී හඳුනාගත් සිත් මනසට දැනෙන නොයෙක් ආකාර සිතිවිලි සියල්ලම මේ භවයේ කිසිම දවසක ඇති නොවන ආකාරයෙන් සර්ව සම්පූර්ණයෙන් විනාශ වී ගියා. රූප දකිනා සිත විනාශ වී යනවා ශබ්ද දකින විස්පද්ද අසන විට. ශබ්ද අසන සිත ගඟසවල දකින විට නැත්තටම නැති යනවා. ගන්ධසෝද දැනනා සිත රස දැනෙන විට නැත්තදම නැති වී විනාශ වෙනවා. ගන්ධසෝද දැනනා අරුත රස දැනෙන සිත වගේම තමයි කායත දැනෙන සිත්. ඒ වගේම මනසේ පහළ වන සීලෝම සිත්. මේ ඔක්කොම දේවල් නැවත නූපදින විලසින්ම මෙලෙසින් විනාශ වෙවි විනාශ වෙවි විනාශ වෙවි යා. වය ධම්මා වික්‍රේ සංස්කාරා මහණෙනි මේ සංස්කාර ධම්මියෝ නැත්ෙන සුලී. මේක හරියට අවබෝධ වෙනවා නම් හරියට පැහැදිලිව මේ தත්ත්වය එගෙනමමයි කියලා අපිට தත්ත්වශලස දැනීමක් තියනවා නම් මේක මොනවද අල්ලන්නේ කියන්නේ. මේක කෙරේ කලකිරීමක් නේද ඇතිවන්නේ. මේක කෙරේ බැඳීමක් ඇතිවන්නේ. අනේ මේවා කොච්චර මම කියලා ගත්තා. කොච්චර මගේ කියලා අල්ලාගෙන හිටියා. කොහොමද කොච්චර මම ඇදුම් කළා. මේ ආකාරයෙන් විනාශ වී විනාශ වී විනාශ වී යනවා. මේක මොකද්ද ගන්න තියෙන හරය මේක මොකක්ද ඇති වැදගත් කරන මේක කොතනද මම කියලා ගන්නද කෙනෙක් හඳාස් දෙන්නේ ඉසියල්ම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා විනාශ වෙනු විනාශ වෙනු යන මේ හරියට මේ පංචස්කන්ධ ලෝකයේ මෙලෙසින් විනාශ වෙවි යන ආකාරය පැහැදිලිව කෙනෙකුට ප්‍රත්‍යක්ෂ දැස කෙනී යනවා නම් මේක කෙරෙහි ඇත්තෙන්ම ඇතිවන්නේ නිබ්බිදාවක් කලකිරීමක් විරාගයක් නොයල්මක් කටිනිස්සග්ගයක් අතහැරීමක් අල්ලා ගැනීමක් උපාදානක් නෙවෙයි. මෙන්න මේ தත්ත්වයේ ඇතිකර ගැනීමටයි මේ භාවනාව අපි වයානුපස්සනාව කරන්නේ. වයානුපස්සනාව වැඩිම තුලින් කම්ම රැස්වීම සම්පූර්ණයෙන්ම නතර වෙනවායි කියලා අත්හරිනවායි කියලා අපි ප්‍රකාශ කළා වයානුපස්සනම් භාවින්තු ආයුවනම් පදහති කියලා. ඒක සිදුවන්නේ අර්හත් ඵලයේ ලැබුවාට පස්සේ. එමනම් වයානුපස්සනාව සම්පූර්ණ වන්නේ අර්හත් ඵලයේ ලැබුවාට පසුයි. ඒ දක්වාම වයානුපස්සනාව ක්‍රියාත්මක කරන්නට ඕනේ. මේ தත්ත්වය සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට මා මේ දක්වා කියපු කරුණු ටික කරන්නට පුළුවන්. කරලා අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්. යම් හේකින් මේ අවබෝධය තුළ නිවන අත්දකින්නට මේ ජීවිතයේදී අපහසුවත්, ඊ අවබෝධයෙන් කවදාකෝ දවසක නිවන අවබෝධ කර ගැනීම සඳහා ඒ කාන්තයෙන්ම උපනිෂ්ක්‍රම වෙනවා සහතිකයි. විශේෂම දේවා කියලා අපි අදහස් කරනවා.
හොඳයි. දැන් මේ මෙහාට කියන කයල්ල පරමද්දරේ සමාධිය දියුණු වී ඇති අයටයි කරන්න පුළුවන්. පරමද්දරේ ප්‍රඥාව දියුණු වී ඇති අයටයි කරන්න පුළුවන්. වයානුපස්සනම් භාවින්තු ආයුහ නම් කයහටි. වයානුපස්සනා භාවිතා වීම තුළින් කර්ම රැස්වීම නතරවන්නේ විදිහට කොහොමද මේ භාවනාව කරන්නේ? මේ ආයතේ අපි ගිය සතියේ ප්‍රකාශ කළ පණිදාය භාවනාව අප්පණිදාය භාවනාව කියන එක. මෙන්න මේ පණිදාය භාවනාව තමයි මෙතෙන්ට යොදාගන්නේ. වයන් ප්‍රශ්නාව. ගිය සුමාන අපි කියන තැනනේ. එතකොට ඔන්න භාවනාවේදී සිත සමාධිමත් කළා. සමාධිමත් කළා අර කලින් කියපු විදිහට මේ වයන් ප්‍රශ්නාවේ ඕලාරික තත්ත්වය බලනවා. සම්පූර්ණයෙන් නැතින බව, විනාශ වෙන බව. බාහිර සංස්කාර ගස්කොළන් ගෑනිකමට මල් දෙදි මහ පොළොව මහ මේරු පර්වතයේ ගොඩනැගී මේ ආදී සියලුම සංස්කාර විනාශ වී යන ආකාරය අවබෝධ කරනවා. ඊට පසුව තමාගේ අතීතී රූප ස්කන්ධේ නාම ස්කන්ධේ විනාශ වී ගිය ආකාරය දකිනවා. කුංච කාලයේ තිබුණු රූප, තරුණ කාලයේ රූප, තරුණ කාලයේ සිටිවිලි, නැදිවියේ තිබුණු තාර රූප සිටිවිලි ආදී සියලුම ධර්ම මේ ආකාරයේ වයස යන්නට යන්නට විනාශ වී ගොස් මරණත් පසු සම්පූර්ණයෙන් මේ රූප ගොඩ නැති යන ආකාරය බලනවා. ඊට පස්සේ අරමාකයේ විදිහට පංචස්කන්ධයේ මේක එක ස්කන්ධයක් කවර කවර ආකාරයෙන් විනාශ වී යනවාද කියලා පැහැදිලිව දකිනවා. මේක දකිනකොට ඔන්න විතර පැහැදිලි සමාධියකටපත් වෙනවා. මේ පැහැදිලි සමාධිය තුළින් සිතට ප්‍රීතියක් ලැබෙනවා. ඒ ප්‍රීතිය තුළින් ඔන්න භවනා කරන අර පණිදාය භවනා වැඩෙන ආකාරය අවිසක්කෝ අවිකාරෝ එදා නම් ප්‍රකාශ කළේ සෝහම් පටන් අරති කේව නැච විකක් වේටි නැච විචාරයති කියලා. දැන් භවනා කරනවා. කරන්නේ කොහොමද? අපි හිතමු උදාහරණ දෙකකින් කියන එකේ භවනාවයි ඉගෙනන්නේ කියලා කරන්න කියලා. පින්දෙනවා හැදෙනවා පින්දෙනවා හැදෙනවා කියලා කලින් භවනා කරගෙන ආවේ. දැන් මේ භයාන ප්‍රශ්නාව දියුණුවේ ඇති නිසා හොඳට සිත සමාධිමත් නිසා පින්දෙන හැදෙන රූපේ දේශන බලාන සිට බලානින්නේ වෙනත් දවසවල බලාන සිට විදිහට නෙවෙයි. සිතවිලි ඇති නොවන ආකාරයෙන් කර්ම රැස් නොවන ආකාරයෙන් හිතක් විකාර ඇති නොවන ආකාරයෙන් ඔන්න රූප කොට පින්දෙන රූපයේ දේශ බලන ඉන්න පින්දෙනවා පේනවා. ඒ පින්දෙන රූපේ බලලා ඊළඟට දෙවෙනි අවස්ථාවේදී පින්දෙන කොට ඇති වෙච්ච වේදනාව දේශ බලනවා. ඊළඟට පින්දෙනවා පින්දෙනවා කියන සංඥාව දේශ බලනවා. එකම සැරේනේ විචින් මාවෙන් මාවට මෙවකට එක පෙරපසු එකක්. ඊළඟට පින්දෙනවා කියනකොට ඇති වෙච්ච දැනීම දේශ බලනවා. මේ පිළිබඳව යම් කිසි හිතේ සංස්කාරයක් වුණා නම් ඒක දකින්න පුළුවන් නම් මේ දේශත් බලනවා. ඔන්න හැකිලෙනවා. හැකිලෙන කොටත් ඒ විදිහටම රූපයේ දේශ බලනවා හැකිලෙන. ඒ හැකිලෙනවා කියන සංඥාව දේශ බලනවා. ඒ හැකිීමේදී ඇති වෙච්ච වේදනාව දේශ හොඳින් සමාධියෙන් සිතට බලලා වරුණ කරලා. මෙන්න මේ සමාධියේ වේදනාව. ඒ සංඥා, ඒ සංස්කාරයේ වෙනවා. දැන් මෙහිදී ඊටාත්ම සමාධිමත් සිතක් තියෙනවා නම් ප්‍රඥාව දිනු වෙනවා නම් පංචස්කන්ධයෙන් විනාශ වෙවි විනාශ වෙවි විනාශ වෙවි යන ආකාරය දක්වනවා. ඉන්දෙන කොට තිබ්බ රූපය නැතිදෙන කොට නැති වී විනාශ වී යනවා. හැකිලෙන කොට තිබ්බ රූපය හිම් වෙන කොට නැහැ නේ විනාශ වෙනවා නේ වෙනස් රූපයක් නැකින් දෙන්නේ. හැකිලෙන හිම් වෙන කොට තිබුණු වේදනාව සම්පූර්ණයෙන් විනාශ වී යනවා නේ හැකිලෙන කොට. වෙනත් වේදනාවක් මේ ඇතිවන්නේ. හැකිලෙන කොට තිබුණු වේදනාව නෙවෙයි හිම් වෙන කොට තියෙන්නේ හැකිලෙන වේදනාව එතනම නිරුද්ධ වී විනාශ වී යනවා නේ. හින්දෙනවා කියන සංඥාව සම්පූර්ණයෙන් නැවත නූපදින විදිහින්ම හැකිලෙනවා කියන කොට නැති වෙනවා. නැවත හින්දෙනවා කියන සංඥාව එනකොට අර සංඥාව නෙවෙයි. වෙනත් සංඥාවක් ඇතිවන්නේ. පින්දෙනවා කියනකොට ඇතිවන සංස්කාර පැකිලෙනවා කියනවා කියනකොට සම්පූර්ණයෙන් නැවත නූපදින විදිහින්ම නැති වෙනවා. පින්දෙනවා කියනකොට ඇතිවෙච්ච දැනීම හැකිලෙනවා කියනකොට සම්පූර්ණයෙන්ම නැති වී යනවා. ඒ කලින් ඇතිවෙච්ච දැනීම කවදාවත් ඇති වෙන්නේ නැහැ. වෙනත් දැනීමක් ඇතිවෙනවා. ඊළඟ පින්දෙනවා කියලා හිතනකොට වෙනත් දැනීමක් ඇතිවෙනවා. මෙලෙස නැවත නූපදින ආකාරයෙන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධයේම විනාශ වෙවි, විනාශ වෙවි, ලය වෙවි, ලය වෙවි යන ආකාරයේ දෙසම කිසිදු නැසිතා සිටින් බලන්න තිබුණා. අපි ඒක මානාපානසති භාවනා අතර නැහැ කියලා උදාහරණයක් තවදාන්න. ඔන්න සත්පකාර පක්ෂංගේදී අත්සිස්සාමී දිට්ඨි සබ්බකාර පක්ෂංගේදී පස්සසිස්සාමී සික්ඛති කියන කොටස මෙච්චා.
මුළු කය පුරාම ආස්වාද ප්‍රසවාද පැතිරී 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 යන ආකාරය බලනවා. මුළු ආස්වාද ප්‍රසවාද මුළු කයම පුරාම පැතිරෙන හැටි දකිනකොට ඒ විදිහේ යම් කිසි වේදනාවක් දැනෙනවා. පින් ආස්වාද කරන විට ඒ වේදනාව ප්‍රාමදානිය වන්න හැටි නෑනේ. අපාස්වාද කරනකොට අන්න ප්‍රාස්වාද කරනකොට වේදනාව නැති යන ආස්වාද කරනකොට තිබුණා. ආස්වාද කරනකොට තිබුණ සංඥාව නැත් රූපදින විදිහින්ම ආස්වාද කරනකොට නැති වෙනවා. ඒ වගේම සංස්කාර විඥාන කියන එකටත් බලන්න. මිනිසින් ආස්වාද ප්‍රාස්වාද කරනකොට පංචස්කන්ධයේම නැවත රූපදින ආකාරයෙන් වැයෙමින් වැයෙමින් විනාශ වෙමින් විනාශ වෙමින් යන ආකාරය දකින්න. එහෙම දකින්කොට මේ උදාහරණයකට දෙකට කිවි කවර භවනා කරනකොට සතරපදපත්තාන ධර්මයෙන් බා කවර භවනා කරනකොට මේක කරන්නට පුළා පිටත් විචාර සිතන්නේ කිසිම සිතිවිල්ලක් සිතන්නේ ඒ සිදුවන සිතිවිල්ල දෙසම බලන්නේ අපි මේ අනිත්‍යය කියලා හිතන්නේ නැහැ දුකයි කියලා හිතන්නේ නැහැ අනාත්මයි කියලා හිතන්නේ නැහැ සංස්කාර සිත තුළින් ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ එහෙම ඇද නොටි ඒ සිදුවන ක්‍රියාවලිය දෙසම බලන බලන යනකොට අනේ මේ පංචස්කන්ධ ලෝකය මේ මොහොතේ දැන් පවතින මේකෙත් පහේ පවතින පංචස්කන්ධේ නෙවෙයි ඊළඟ තත්ත්වයටපත් වෙනකොට තියෙන්නේ ඔක්කොම විනාශ වී ගොස්නේ දෙවෙනි ශ්‍රේණියේදී තවත් පංචස්කන්ධ ලෝකයක් තුන්වෙනි ශ්‍රේණියේ තවත් එකක් හතරවෙනි ශ්‍රේණියේ තවත් වෙනත්ම ධර්මස්කන්ධයක් මේක මොකද්ද ගන්න තියෙන කාර්යයේ කාර්යය අගේ වටිනාකම මේ කොතනද මම කියලා කෙනෙක් ශීර්ෂවන්නේ මේ මොකෝ මෙමෙලිකින් විනාශ වෙනවා නම් ඒවට මොනවද ඇදෙන්නට තියෙන්නේ අනේ මේ වැස්ස රූපය මේකයි මේ අවබෝධයේ තුලින්ම අර ඇති ඇති නැති නැති යන පංචස්කන්ධ ලෝකයේ දෙස කිසිත් නොසිතා සංඥා අලවන්න දෙන්නේ නැතුව බලාගෙන 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 සිටිනවා මෙසේ අවබෝධයෙන් සමාධියකින් ප්‍රඥාවකින් යුතුව මේ පංචස්කන්ධ ලෝකයේ දැනෙන ආකාරයේ දෙසම බල බලා බල බලා සිටිනකොට මේ පංචස්කන්ධ ලෝකයේ සම්පූර්ණ විනාශ වෙවේ විනාශ වී ගොත් නැත්තටම නැති වෙන ආකාරයක් වෙනකොට දකින්න පුළුවන්. මුළු පංචස්කන්ධයේම ජීවියා ලුණු කැටයක් ජීවකලාන වතුරට ලුණු කැටේ තේන්නේ නැතුව යනවාසේ මුළු පංචස්කන්ධයේ සම්පූර්ණ ජීවී ගොත් ශරීරය සිතට නොපදී යනවා. ඒ සිත ඒ සිතේ ජීවියාමත් නැවත නූපදින ආකාරයෙන්ම විනාශ වන ආකාරයක් බලන විට සම්පූර්ණයෙන් එයත් පහනක් දිනාසේ නිවිල යනවා. අපේ සිත සීතලට පත් වෙනවා. සීතී භූත භාවයට පත් වෙන සංස්කාර අතහැරී යනවා. ඒ සංස්කාර ඇතිහැරී ගිය ඒ සීතල භාවයත් අනිත්‍යයි අනාත්මයි කියන අවබෝධය ඇති වෙනකොටම එයත් අත්හැරලා සියලුම සංස්කාර විරහිත නිවනට සිත පත් වෙනවා. මේ අයිදී මේ භාවනාව තුළින් ඒකාන්ත වශයෙන්ම ඉතා එක්මෙනින්ම මේ කියපු නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට හැකියාව අත්දියා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමින් මේ දේශනාව මෙතනින් නිම කරන්න වේලාව නැමේ නිසා. ඉතින් දැන් ප්‍රශ්න තියනවා නම් අහන්න මේ පිළිබඳව එකක් දෙකක් උත්තර දෙන්න නම් ඥාන පහක් විතර. ප්‍රශ්නේ. එනම් මේ දේශනාව අපි සාකච්ඡා කරනවා.